නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙන 2015 ජනවාරියට රැවටිච්ච මේ රට රැවටිච්ච ලකුණ වෙච්ච හංසයා ලකුණ ඉස්සරහට දාගෙන ඉදිරිපත් වෙන ඒ කණ්ඩායම අපි දන්නවා කවුද කියලා. රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා සිරිසේන මහත්තයා වෙනුවට වෙන මහත්තෙක් ජනාධිපති පුටුවේ වාඩි වුණාම කිසි ලෙසකින්වත් මේ රටේ සාමය හෝ ස්ථාවරභාවය ඇති වෙන්නේ නැති බව සක්සුදක්සේ පැහැදිලි. ඒක නැවත නැවතත් පරීක්ෂා කර බැලිය යුතු කාරණයක් නෙවෙයි. දැන් නැවතත් අමුණාන්සරට පේනවා මේ අපේක්ෂකයා සරල අල්පේච්ඡ ප්‍රතිරූපයක් මවා ගන්න විශාල උත්සාහයක දෙනවා. එතුමාගේ දාන සිරිපු දෙකයි එතුමා අඳින සරල ඇඳුමයි ගැන කියමින් ඒ අර 2015 ජනවාරි 8ට කලින් සරල කතා කියමින් හංසයාට අඳපු ඇඳිල්ලම දැන් වෙනත් විදියකට අඳන්න පටන් අරන් තියෙනවා. හැබැයි මේ සරල අපේක්ෂකයා පිගාව තිබෙනවා මේ වார்த்தාවක්. මේ තමයි 2015 1/15 දින සිට 2018 12 31 දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව අවසන් වෙළුම පළමු කාණ්ඩය. මේ තියෙන්නේ පළමු කාණ්ඩයේ වார்த்தාව. 2016 පසු විවෘත කරනු ලැබ ඇති ගම්මානවල සමුරු පලක හෝ ශිලා පලක සඳහා මුළු පිරිවැය රුපියල් කෝටි 4 මාර්කට වැඩි. පලක විතරයි මේ. දාපු කටවුට් ගැන නෑ මෙතන. දාපු දැන්වීම් ගැන නෑ. අපි අභියෝග කරනවා පුළුවන් නම් ඔය කියන හීනියා ගම්මානවල ගෙවල් හදන්න කෝටි කීයක් වියදම් වුණාද කියලා රටට කියන්න. ණයනේ දෙන්නේ. පලකවලට විතරක් කෝටි 4 මාරක් වියදම් කරපු සරල අපේක්ෂකයා තමයි මේ සරලකම ගැන දේශාවදාරන්. ප්‍රවාහන දීමනා ගැවීම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම. මේ 2500ක් බඳවගෙන මේගොල්ලෝ තමයි රැස්වීම වලට අරගෙන යන්නේ. මේ 2500 තමයි නීති විරෝධීව බඳවගෙන තියෙන්නේ. මේ මගින් රජයේ මුදල් අවභාවිතා කරලා තියෙනවා. මේකේ අන්තිම නිර්දේශ කරනවා කෝටි 6 මාර්කට වැඩි වැටුප්පා දීමනා ලෙස ගෙවීමට සැලැස්වීම මගින් එකී රාජ්‍ය මුදල් ප්‍රමාණය අවභාවිතා කිරීමට සැලැස්වීමෙන් 1994 අංක 20 දරන පනතින් සංශෝධිත 954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වගන්ති යටතේ දඬුවම් කළ හැකි දූෂණයේ නැමැති වරද සිදු කිරීම. ඒ කොමිෂන් වාර්තාව අනුව නිවාස අධිකාරියට බඳවගත්තු නීතියට පිටින් බඳවගත්තු පිරිසට ගෙවපු පඩිවල මුදල කෝටි 6 මාරක් කියලා. නමුත් ඒක වැරදි. කෝටි 64.2ක්. ඉහත නිර්දේශ පරිදි පහත දැක්වෙන වගකීතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම උදෙසා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම නඩුවට අදාළ සියලුම සාක්ෂි ලේඛන හා ලිපිගොනු නීතිපතිතුමා වෙත සහ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යොමු කිරීම. වගකීතු පුද්ගලයින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, ලක්විජේ සාගර පලන්සූරිය මහතා, අරුණ දහනායක මහතා. එතකොට මේ වර්තමාන ආණ්ඩුවෙම පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවකින් තමයි මේ සරල අපේක්ෂකයාගේ පැටිගිරිය මේ විදියට හෙළිදරව් කළ තියෙන්නේ. ඒ නිසා අපි එතුමට කියනවා ඔය සරල පූජානම් කතා පතුර පතුර මේ රටේ මහජනතාව නොමග යවන්න හදන්නේ නැතුව දැන් ඔය අවුරුදු 4 මාරටම අමාත්‍යංශයේ මහජන දිනය කරලා තින්නේ එකම එක දවසයි. ඒකත් මේ ළඟදී මේ වීඩියෝ කරලා පේන්න කරේ. මහජනතාවගේ දෙපතුල ළඟට එනවයි කියලා කියන මහා මහජන ප්‍රේමී අමතතුමා. ඒ නිසා මේ රටේ මහජනයා රවට්ටන්න තවදුරටත් වළිකන්නේ නැතුව මුළු දේශපාලන ඉතිහාසෙම කිසිම රූපවාහිනී සංවාදයකට තනියෙන් ඉන්න එකටවත් සහභාගී වෙලා නැති, ඒකට ආත්ම ශක්තියක් නැති, ඒකටවත් ධෛර්යයක් නැති, අඩුගානේ මාධ්‍යවේදී කහන ඒ වැඩසටහනක අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නවත් යන්නේ නැති, වැරදිලවත් එහෙම වැඩසටහනකට ගොඩ වෙලා නැති සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒ නිසා අපි එතුමා මේ මවාපාන්න හදන ප්‍රතිරූපයේ ඉතා බොල් ප්‍රතිරූපයක් බව අපි ඉතා ඕනෑකමින් කියන්න කැමති. Breaking.lk